ලංකාව කියලා කියන්නේ ලෝකේ පුරාම එදා මෙදා තුර අලුත් පුවත් මවපු දිවයිනා මේ දිවයිනේ ආරම්භය මේ දිවයිනේ පිහිටීම ගැන ලෝකේ පුරාම අද ඊයේ ඉඳන් නෙවෙයි කතා කරන්න පටන් ගත්තේ ලෝකේ මුල්ම නිර්වද්‍ය සිතීම විදියට සලකන තොලමගේ සිතීම තුල ශ්‍රී ලංකාව ඒ කියන්නේ ඒ කාලේ හැඳින්වුව තැප්‍රබෝණිය ලකුණු කළ තින ආකාරය දැක්කට පස්සේ එම සිතියමයි අද ලංකාව තියෙන සිතියමේ දුටු විට ලංකාවේ කොයිතරම් ප්‍රමාණයක් අපට අහිමි වෙලාද කියලා ඔබටම බලා ගන්න පුළුවන් තැප්‍රබෝණියට අනුව වර්තමාන ඉන්දියාවටත් වඩා විශාල ප්‍රදේශයක් අපට හිමි වෙලා තිබුණා මහද්වීපයක් වුණ ලංකාව අද මේ පවතින වර්ග කිලෝමීටර 65610ක දූපතක් බවට පත් වුණේ කොහොමද අද අපි කතා කරන්නේ ඒ ගැනයි හෙළ දීපය කියන්නේ ශ්‍රී ලංකාවයි හෙළයේ ඉතිහාසය අවුරුදු 10000 ගණනක් අතීතයට ඇදගෙන යනවා පුරාණ හෙළය ඒකේ වාසය කරපු මානවයාගේ විතරක්ම නොවන ස්වාභාවික විපත් නිසාද දිනෙන් දිනම විනාශයට ගිය කියලා තමයි ඉතිහාසයේදී අපට හම්බෙන තොරතුරු අනුව වැටහෙන්නේ ගම් වතුර නායම් මහා සාගරයේ කෝප වෙලා හටගත්ත සුනාමි වගේ තත්ත්වයන් ගින්නෙන් වගේ දේවල් වලින් සිදු වුණ ස්වාභාවික විපත් නිසාවෙන් අපේ මෑත කාලයේදී පවා අපේ දිවයිනට සිද්ධ වෙච්ච දේවල් අපේ ඇස් දෙකෙන්ම අපිට දැක ගන්න පුළුවන් වුණා මේ කරුණු මෙහෙම වෙනකොට ටොලමිගේ ඉඳලා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි සහ වර්තමානයේ අපි දකින ලංකාවේ සිටියම අතර හෙළයේ හැඩය ගත්තොත් එහෙම එකින් එකට වෙනස් වෙනවා මේ වෙනස් වීම හඳුමුවේ කොහොම හරි ශ්‍රී ලාංකික භූමියේ සිටියම සුළු සුළු වශයෙන් වෙනස් වුණාට භූමියේ ප්‍රමාණාත්මක විශ්ලේෂණාත්මක හැඩය එහෙමම තිබුණා ඒක වර්ග කිලෝමීටර 100කට 200කට වගේ වෙනස් වීමක් සිද්ධ වුණා ඉතින් අදින් අවුරුදු 5000කට නැත්තම් ඊටත් වැඩි අතීතයේ තිබුණ හොමෝ සාපියන් මානව ශිෂ්ටාචාරයේ සිට පැවතෙන මානවයා ගැන වගේම ඒ මානවයා ජීවත් වුණ මිහිකත පිළිබඳව අදටත් නොයෙකුත් වාද විවාද සපත කිරීම උත්සාහ කිරීම තියෙනවා මිහිකතේ පුරාණය එහෙම නැත්නම් මානවයාගේ සම්භවය ආරම්භය මේ සියල්ලටම වඩා සෝබාදහම විසින් යටපත් කරපු පුරාණයක් අපේ හෙළ දීපේට තියෙනවා කිව්වොත් එම ඔබ පිළිගන්නවාද අද අපි කතා කරන්නේ හෙළ දීපය ඉතිරි වෙලා තිබුණු ලෙමුරියා මහද්වීපයේ ඉතිහාසය ගැනයි ලෙමුරියා මහද්වීපය පිළිබඳව මුල්ම වතාවට කතා බහක් ඇති වෙන්නේ දකුණු ඉන්දියාව පැත්තෙන් ඒ කතා බහ අදියේක සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි ඉන්දියානු පුරාවිද්‍යාත්මක සහ ගවේෂකයන් එහෙම කතා කරනකොට ඒ පිළිබඳව සටහනක් අපි තබා ගන්නක අපට වැදගත්කමක් තියෙනවා ඒ මොකද ලෙමුරියාව කියන මහද්වීපයේ පිළිබඳව කතා කරන්නට වැඩි යුතුයකමක් තියෙන්නේ ශ්‍රී ලංකා වාසී අපට නිසාවෙන් ලෙමුරියාව කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවට බටහිරින් නැගෙනහිරින් දකුණින් වගේම එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණු විශාල භූමි ප්‍රදේශයක් අපි වාසය කරන වර්තමානයේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සමානව ගත්තොත් එහෙම තවත් 49 ගුණයකින් විතර යුක්ත භූමියක් තමයි මේ හෙළ දීපයට සම්බන්ධ වෙලා තිබුණේ ඒක අපි නූතන සමාජයේ හඳුන්වන්නේ ලෙමුරියා මහද්වීපය කියලා පුරාණ ඉතිහාසයේ මේ ලෙමුරියා මහද්වීපය රටවල් 49ක් පිහිටා තිබුණු බව තමයි දකුණු ඉන්දියාවේ පුරාවිද්‍යා සහ සාගර ගවේෂකයන් විසින් දැනට කරපු පර්යේෂණ මගින් සොයාගෙන තියෙන්නේ මේ ලෙමුරියා මහද්වීපය පිළිබඳව වැඩි වශයෙන් සඳහන් වෙන්නේ මහා භාරතයේ තියෙන පැරණි ග්‍රන්ථවලයි ඒ අනුව ඔවුන් විසින් විටින් විට අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව ගවේෂණ සිදු කළ තියෙනවා ඊට අමතරව ගත්තොත් එහෙම බ්‍රිතාන්‍ය සහ වර්තමානයේ එංගලන්තේ පුරාවිද්‍යාත්මක විද්වතුන්ද දකුණු ඉන්දියා පුරාවිද්‍යාත්මකයන්ට එකතු වෙලා
අපි මේ කතා කරන ලෙමෝරියාව ගැන වැඩි උනන්දුවකින් යුතුව හොයලබල දෙනවා. බටීර පුරාවිද්‍යාඥයන් මහත් ද්වීපය ලෙමෝරියා ලෙස සටහන් කරනකොට දකුණු ඉන්දියාවේ පුරාවිද්‍යා සහ සාගර ගවේෂකයන් මේක කුමාරි කණ්ඩම් විදිහට ප්‍රකාශ කරන්නේ. දමිළ භාෂාවෙන් කණ්ඩම් කියන්නේ මහත් ද්වීපය. කණ්ණම් වල මුලට කුමරි විදියට දාගෙන තියන්නේ පුරාණයේ මේ මහද්වීපය ප්‍රධාන වශයෙන්ම බස්නාහිරට වර්තමාන මැඩගස්කරයත් උතුරු දිශාවට වර්තමාන ඉන්දියාවේ කින්නි කුමරි දිස්ත්‍රික්කයටත් නැගිනර ඕස්ට්‍රේලියාවෙන් මායිම් කරගත් දිස්ත්‍රික්කයකටත් පිටා තිබුණු නිසාවෙන් මෑත අතීතයේ දකුණු ඉන්දියා පුරාවිද්‍යාඥයෙක් වන ඊසා බාලු නැමැති විද්‍යාඥයා විසින් කින්නියා කුමරි දිස්ත්‍රික්කයේ සාගර ගවේෂණවලින් සුවගත්ත පැරණි ජනාවාස සහ නටබුන් භාරතයේ අදින් වසර දහස් ගණනක පෞරාණික ගොඩනැගිලි වල තියෙන ගල්කටයම් වලට සහ ඉදිකිරීම් තාක්ෂණයට සමාන නටබුන් වන නිසාත් මේ ලෙමූරියා මහද්වීපය කන්නියා කුමර දිස්ත්‍රික්කයට අයත් සම්බන්ධව තිබුණු භූමියක් නිසාවෙන් මෙන්න මේකට ඔවුන් හඳුන්වන්නේ කුමරි කණ්ඩම් කියලයි. ලංකාවේ පැරණි විහෙර විහාරවල ඒට සමානකම් කියන ගල් කුළුණු ගල් වැටවල් තවමත් අපට සොයා ගන්නට නම් බැරි වෙලා තිබෙනවා. ඒකට හේතුව ලංකාවේ අපි මේ කියන මහද්වීපය ගැන කරන පර්යේෂණයක් නොමැති වීමයි. එංගලන්තයේ පුරාවිද්‍යා ගවේෂකයෙක් වන ෆිලිප් ලව්ලි ස්ටාටල් කිස්තු වර්ෂ 1264 දී දකුණු භාරතයේදී දකුණු දෙසින් පිටි කඳුවැටි ආශ්‍රිතව කරපු කැණීම් වලදී ලෙමුරු කියලා සතෙක් හොයාගෙන තියෙනවා. අවුරුදු 100 ගණනක් පැරණි ජානමය සාක්ෂි සහිත විදියට සැලකෙන මේ සතාගේ ඇටසගිල්ලක් තමයි හොයාගෙන තිබුණේ. මේ ලෙමුරු කියන සත්වයා වසර 100 ගණනක් පැරණි විදියට සැලකන වගේම වර්තමානයේ දකුණු අප්‍රිකාව, මැඩගස්කරය, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආශ්‍රිතව බහුලව ජීවත් වන එවැගේමයි ලංකාවේ ජීවත් වන කලවැද්දාට නෑම්කම් කියන සත්වයෙක්. ඒ නිසාම මහා මුහුදට යටවන මහද්වීපයේ ඉඳලා මේ ලෙමුරු කියන සත්වයන් සංක්‍රමණය වන්නට ඇතැයි කියලා තමයි හෙළයේ මහද්වීපයට මොවුන් තවම ජීවත් වෙනව ඇතැයි කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. මෙන්න මේ සත්තු වර්ගය නිසාවෙන් මෙම මහද්වීපය ලෙමුරියා නමින් හැඳින්වෙන බව තමයි ඔහු තවදුරටත් විශ්වාස කරන්නේ. මේ පර්යේෂණයම තවදුරටත් තහවුරු කරන්නේ ජර්මනියේ ජීව විද්‍යාඥයෙක් වන ඒනස් හැකල් විසින් 1868 දී ලියල පළ කරපු History of Creation කියන ග්‍රන්ථයේ කරුණුත් එක බලනකොටයි ඒකේ එක ස්ථානයක සඳහන් වෙනවා මුල්ම මානවයා බිහි වී ඇත්තේ අප්‍රිකාවෙන් නොව ලෙමුරියාවෙන් කියලා. ඒ අනුව පුරාණ හෙළය අපි මේ කතා කරන ලෙමුරියාවේ ජීවත් වුණ ආදි මානවයන් ඒ කාලේ සිදු වුණ මහා මෝදු කැළඹීමක් වගේ ව්‍යසනයක් නිසාවෙන් පසු කාලීනව අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට සංක්‍රමණය වුණා කියලා තමයි මෝ විශ්වාස කරන්නේ. අවසන් සංක්‍රමණයෙන් පසුව ඉතිරි වුණ මානව පරම්පරාවක් වර්තමානයේ දක්වාම වාසය කරන ජනතාව බව තමයි මේ අනුව විශ්වාස වන්නේ. මේ මුහුදුබත් වුණ මහද්වීපය ස්වර්ගයක් විදියටත් මානවයාගේ තොටිල්ල විදියටත් තමයි ඈනස්ට් හැකල් තවදුරටත් සඳහන් කළ තිබුණේ. ඔහුගේ සමකාලීන විද්වතුන්ද මේ පිළිබඳව අදහස් පිළිගෙන තිබෙනවා. මේ පිළිබඳව අපට තවදුරටත් දැනගන්න පුළුවන් වන්නේ පරාක්‍රම බහු රජ සමයේදී වගේම ඊට අතීත රජ සමයන්හිදී අපේ ලංකාව තැප්‍රබෝණය ගැන ලෝකේ පුරාම කතාබහට ලක්ුණේ ලෝකයේ තියෙන මනං කල්පිත සුරපුරයක් බරු දිවයිනක් කියලයි. දකුණු ඉන්දියා සාහිත්‍යවේදියෙක් වන සූරි නාරයන් විසින් රචිත 1903 වර්ෂයේ ප්‍රකාශිත දෙමළ භාෂාවේ ඉතිහාසය කියන කෘතියේද ලෙමුරියා දේශය ගැන සඳහන් කළ තියෙනවා. අදින් වසර 17000 විතර කරින් ලෙමුරියා මහද්වීපයේ සිදු වුණ ප්‍රථම මුහුදු කැළඹීම නිසාවෙන් ලෙමුරියා දේශයෙන් මුල්ම කොටස මුහුදට ගිය බවත් ඊට අවුරුදු 3000 විතර පස්සේ ඒ වගේම කැළඹීමක් නැවතත් ඇති වුණ නිසාවෙන් ලෙමුරියා මහද්වීපෙන් තවත් කොටසක් ඒ විදියටම මුහුදට ගිලගෙන ගියා කියලා තමයි මෝ තවත් අදහස් කරන්නේ. මේ විදියට විටින් විට සිදු වුණ මුහුදු කැළඹීම් නිසාවෙන් ලෙමුරියා මහද්වීපය
අද ලංකාවට සමාන භූමියක් දක්වාම අවශේෂ වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. ලෙමුරියාවට අදාළ වෙලා තිබුණ ශ්‍රී ලංකාවට සමාන භූමියක් සහ මැඩගස්කරය මාලදිවන දූපත පමණක්ම අදට ඉතිරි වෙලා තියෙන කියලා තමයි මෑත කාලීන ගවේෂණ වලින් ඔවුන් තහවුරු කරගන්න පුළුවන් වුණේ. ඒ වගේමයි තවත් වාර්තාවක් සඳහන් වෙන්නේ අදින් අවුරුදු 8000කට විතර කලින් ගෝලීය උෂ්ණත්වය මීකත ඉන්න පොළවේ ඉන්න අපිට දරා ගන්න බැරි තත්වයකටම ඉහළ ගියා කියලයි. මෙන්න මේ ඇති වුණ තත්වයත් එක්කම විශාල බෝලයක් වැනි පාෂාණයක් ලෙමුරියාවට පතිත වෙලා තියෙනවා. ඒ පාෂාණය විශාල භූමි භාගයක් සමගම මුහුදු පොතුලට ගියා කියලා තමයි මෙහි වාර්තා වන්නේ. මේ කරුණ කොහොම වුණත් කිසිම රාජ්‍යයක් මේ දේවල් නිල වශයෙන් පිළිගන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ ත්‍රිත්ව ව්‍යසනයෙන් පස්සේ ලෙමුරියාව මුහුදු මට්ටමින් සිය ගණනක් උස්ව පැවති කඳු සහිත වූ ප්‍රදේශ ලංකාව මැඩගස්කරය දකුණු ඉන්දියාව මාලදිවයින සීෂෙල් දූපත් හැරුණකොට අනෙක් සියලුම ප්‍රදේශ ගිලාබස ඇතිබ කියලා තමයි මොන් විශ්වාස කරන්නේ. ලෙමුරියා මහද්වීපයේ පිළිබඳ ගවේෂණය කරන ඉන්දියානු ගවේෂකයන්ගේ අවසාන සටහන කිස්තු වර්ෂ 1968 ඉන්දියාව සහ තලෙමන්නාරම අතර මුහුදු සීමාවේ තියෙන ධනුෂ්කොඩි දූපත පිළිබඳවයි. කිස්තු වර්ෂ 1968 පෙර ධනුෂ්කොඩි දක්වා දුම්රිය ගමන් සිදුනා වගේම එතන කුඩා වරායක් විදියටත් භාවිතයට අරන් තිබුණා. ඒ වුණාට 1968 සිදුවන මුහුදු ව්‍යසනයත් සමගම මුහුද යට වෙලා වර්තමානයේ කුඩා වැලි තලාවකට පමණක් මේක සීමා වෙලා තිබෙනවා. මේ කරුණ තවදුරටත් සනාථ කරන ප්‍රවෘත්තියක් පසුගිය ආසන්න කාලයේදී දැනගන්නට ලැබුණා. ඒ ජර්මන් විද්‍යාඥයෙක් වෙන අපි කතා කරපු එරන් හැකල්ගේ මතයට බොහෝ දුරට සමාන අදහසක් ඉදිරිපත් කරමින් වර්ෂ 1979 ඉඳලා ආරම්භ කරපු පාහියංගල පුරාවිද්‍යාත්මක කැණීම් පිළිබඳව නිල වාර්තාවක් ඒ අනුවයි නිකුත්වන්නේ. මීට අවුරුදු 48000කට විතර කලින් හෙළයේ ආදි මානවයන් ජීවත් වූ බවට තමයි මේ අනුව පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇසුවෙන්ම අපට සත්‍යාපනය කරන්න පුළුවන් වුණේ. පාහියංගල මේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී මූලිකත්වය ගැන කටයුතු කළ තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයා වන ඔෂාන් වෙදගේ මහත්මයයි. දකුණු ආසියාවේ හෝමෝ සාපියනුරුන්ගේ පැරණිතම පොසිල හමු වූ ස්ථානය විදියට පාහියංග ලෙංගුවව ඒ අනුව ප්‍රකාශයට පත් වුණා. පාහියංගල මේ පුරාවිද්‍යාත්මක කැණීම් ව්‍යාපෘතිය සම්බන්ධ වෙලා පර්යේෂණවල නියුණු ඕස්ට්‍රේලියානුවේ පුරාවිද්‍යා පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වන මිචෙල් ලැංගලි ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවෙන් ස්වාගත්ත සත්ව අස්ථි කොටස්වල තියෙන සලකුණු අනුව දුරු ඊතල භාවිතයෙන් දඩයම් කිරීමේදී ඇතිවන බිඳීම් මේ සතුන්ගේ අස්ථි කොටස්වල දකින්නට ලැබුණා කියලයි. පුරාණයේ ඉඳලම වර්තමානයේ දක්වාම විවිධ කරුණු කාරණා සාධක අනුව බලනකොට වර්ග සැතපුම් 400,000කට අධිකව තිබුණු ලෙමුරියාව එහෙම නැත්නම් හෙළ මහද්වීපය අදින් අවුරුදු 17,000කට විතර තිබුණා කියලා අපිට මේ අනුව හිතා බලන්න පුළුවන්. එසේ පැවතු ලෙමුරියා මහද්වීපයට ඇති වුණ ස්වාභාවික විපත් තත්ත්වයන් නිසා වගේම මිනිසුන්ගේ බලපෑම නිසා වෙයි මෙය මුහුදුබත් වුණු තත්ත්වයකට පත් වුණා කියලා තමයි අපට විශ්වාස කරන්න පුළුවන් වන්නේ. මේ පිළිබඳව අපේ ලංකාවෙන් ඉදිරියේදී සිදු කරන පර්යේෂණ තුළින් අපට තවදුරටත් ලෙමුරියා මහද්වීපය කුණේ කොහොමද, මහද්වීපයක් වෙලා තිබුණු ලංකාව දූපතක් උනේ කොහොමද කියලා දැකගන්නට දැනගන්නට ලැබෙනවා අනුමානයි. මේ වගේ අලුත් දේවල් හැමදාම දැනගන්න දැම්ම පේ channel එක subscribe කරන්න, වාගේ යාළුවන්ටත් බලන්න share කරන්න.